මේ මාධ්‍ය හමුවට ප්‍රධාන වශයෙන් විෂය වෙන්නේ ඉන්ධන සහනය සහ මේ ඉන්ධන සහනය සහ ඒ තුලින් එන භාණ්ඩ විල මිල මේ ජනතාව අතරට නොවන ප්‍රශ්නය හා මේ වන විට රට තුල ප්‍රධාන වශයෙන්ම කතා කරන මේ බිත්තරේ ගැටලුව තමයි ප්‍රධාන වශයෙන්ම කතා බහටපත් වෙන්නේ මෙහිදී පැහැදිලි ලෙසම අපි ඊයේත් අපි මාධ්‍ය හමුව පැවැත්ලා කිව්වා දැන් අද වෙනකොට කිරිපිටි මිල අඩු කිරීම සඳහා ආනයන කරුවන් විසින් අද ඉඳලා මිල ගණන් ප්‍රකාශයට පත් කළා තියෙනවා එතකොට මේ කිරිපිටි මිල අඩුවීම එතකොට මේ පෞගිය දිනවල මාළු මාළු ටිකේ ඉඳලා එළවලු ටික සියල්ල අඩුවීමේ වාසිය මේ රටේ පාරිභෝගික ජනතාවට දෙන්න නිශ්චිත යාන්ත්‍රණයක් මේ ආණ්ඩුව තුලවත් මේ මේ එදා සිට මේ දක්වා මේ රට පාලනය කරපු එකම අප්පුවම් කෙනෙක්වත් පාර්ලිමේන්තුවේ 225වත් මේ වැඩේ කරලා නැහැ වගකීමක් ඇතුව මේ රටේ ජනතාවට කියන්නේ ඔබලා දන්නව ඇති මේ මේ උතුරු නැගෙන ප්‍රශ්න ජාතිවාද අරව මෙව මුන් කමේ කතා කරනවා අහක යන කුණු හත්තිලව කතා කරනවා අරයට අපහාස කරනවා මෙයාට අපහාස කරනවා හොර හොරකම් කරනවලු වංචා කරනවා කරපු දෙයක් නැහැ හැබැයි මේ රටේ මිනිස්සු දෛනික ජීවත් වෙනකොට වෙළඳපොළට ගියන් පස්සේ හුරන් කණ එක නවත්තන්න මේ පාර්ලිමේන්තුවේ ඇයින්ට කිසිදු වැඩපිළිවෙලක් නැහැ හේතුව තමයි ගජ මිතුරු ව්‍යාපාරිකයෝ තමයි මේ දේශපාලඥය පිටිපස්සෙ ඉන්නේ දේශපාලඥය අදාළතන්ට යන්නේ ව්‍යාපාරිකයෝ වියදම් කරන හින්දා ව්‍යාපාරිකයෝ කරන කූටකම් සහ අහිංසක මිනිස්සු හුරන් කණ එක සඳහා මුන් පාර්ලිමේන්තුවේ නීති රීති හැදුවනම් දේශපාලඥයා ගෙදර හාන්සි පුටුවේ ඉඳගෙන උමතුටයක් නාලා ඉන්න වෙන්නේ දේශපාලනේ සමුගන්න වෙනවා දේශපාලනේ සමුගන්න නැත්නම් එයාට ව්‍යාපාරිකයා ආරක්ෂා කරන්න ඕනේ ඒ නිසා තමයි මේගොල්ලෝ පාරිභෝගිකයා ආරක්ෂා කරගන්න ආණ්ඩුවෙන් මොනියම්ම රජයෙන් ලබා දෙන සහන ඍජුවම ජනතාවට යන්නේ නැති වැඩපිළිවෙලක් හදන්නේ නැත්නම් මොකද කොහේවෝ තැනක තමන්ගේ හිතමිතුරෙක් ගජමිතුරෙක් ඉන්නෝ එයාගේ සාක්කුව පුරවන්න තමයි මේ ආයෝමනා තියෙන්නේ ඒ නිසා ඉන්ධන සහනය කාංචන විජේරත්න මෙතිවරයා ලබා දුන්නට ඒ සහනයේ වැඩි වාසි ගන්න අතරමැදි ව්‍යාපාරිකයෝ අද වෙනකොට මේ වෙනකොට QR කෝඩ් එකකට තමයි දැන් ඉන්ධන දෙන්නේ QR කෝඩ් එකකට ඉන්ධන දෙනව නම් කොහමද අපි අතින් රුපියල් 500ක් දීලා ෂෙඩ් එකේ පොම්ප කරුගෙන් තවත් වැඩිපුර ගහගන්නේ කොහමද ඒ ගණේ වෙන්නේ හෙන ගන්න අපරාධනේ මේව මේ අද තීරෝදත කර්මාන්තය තීරෝදත මහත්මයා සෑහෙන අඩුපාඩු අපේ නායකතුමත් කතා කරලා ලේකම්තුමත් එනවා කතා කරා තීරෝදත කර්මාන්තයේ දවසක ලීටර් 5ක් දීලා ඒකෝන කෝට ලීටර් 5 ලීටර් 5ක් දීලා මේ මිනිස්සු කොහමද මේ දින 6ක් 7ක් මේ තමන්ගේ ජීවිතය කරගන්නේ ගෙදරට අවශ්‍ය පෝෂණ මල් අරගෙන කොහමද මේ තීරෝද කර්මාන්ති වෙනින් පිනේ සුනිල් ජයවර්ධන අපේ සහෝදර පොල්ලෙන් ගාලා මරලා දැම්මෙත් මේ තීරෝද කර්මාන්ති උන්න දිනු කතා කරලා එතකොට තීරෝද කර්මාන්ති ෆුඩ් බයිසික මේ මෝටර් බයිසිකල් ටික ඔය පොඩි පොඩි කාර් ටික තනි කර ජරාව දින තමයි තෙල් ටික ගහගන්නේ මේ මාධ්‍යදී මහත්තුරු සමාලට වැඩේ කරන්න නේද තෙල් ටික ගහගන්නේ හරිනේ එතකොට ෂෙඩ් එකේ පොම්ප කරුයි මැනේජරුයි ට්‍රේනමෙන් පස්සේ බුදුවා මෝඩ් ඩිගිසිටි ගා අරසල්ලි වලින් බෝතලුයි කුකුල් මත්ත ඌරු මත්ත ගන්න තියෙන සීලුම සැප මුන් ගන්නවා අර අහිංසක මිනිසුන්ට QR එකෙන් පිට තෙල් දීලා ඒ සල්ලි අරගෙන මුන්ට හැර ගන්න ඕන අපි ෂෙඩ් ඔය ෂෙඩ් වල කතා කරන ෂෙඩ් අයිතිකාරයෝ තොපේ ස්පේන් නැත් මේ 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 බලු වැඩේ ඈ ඒ නිසා අල්ලසා දූෂණ කියලා වැඩක් නැහැ රජේ නිදාරක් නිදා අල්ලන්න බෑ අපි කාංචන විජේසේකර කියනවා ඔයා මේ QR එක මේක එක්ක ඉන්ධන ප්‍රමාණය වැඩි කරන්න එහෙම නැත්නම් මේ QR එක දැන් සාමාන්‍ය ජනතාවට මදිනේ එමනම් මේ වැඩි කරලා දෙන්න. ඔයාලා ඒකෙන් නොකර මේ ෂෙඩ් කරන්න හම්බ කරන් දීලා තියෙන්නේ. ඒකෙන් ඔයාලත් කොමිෂන් එකක් ගෙනවද? අපි අහනවා තෙල් සාත්තා සභාපතිගෙන්. බලත් මේකේ කොමිෂන් එක ගෙනවද කියන එක. අපි තෙල් බෙදුම් කරුන් අහනවා. බලත් මේ කොමිෂන් එක ගෙනවද කියලා. ඒ නිසා අහිංසක මිනිස්සු මේ බයිසිකල් වලින් වැට යනකොට අපි දැකේ මම දැකලා තියෙන අධිවේගී මාර්ගයේ අර රජේ ලාෆ් ආයතනයේ ෂෙඩ් එක පොම්ප කවුඩු සල්ලි දුන්නා. පොම්ප කවුඩු සල්ලි දුන්නා. හරි. එතන මම පෞද්ගලිකවදී එල්පීඩීයේ එල්පීඩී සල්ලි දුන්නා ෂෙඩ් එකට හරි හැම තැනම සල්ලි දෙනවා දැන් ඔයතර ඒව ගන්නෙ වෙන්නේ නැහනේ ඒව ගන්නෙ වෙන්නේ නැහනේ මෙන්න මේවා අපි කියනවා සිරස විමර්ශන දෙරණ උකුස්ස හිරු CIA අටට කියන ස්වර්ණවාහිනි මේ ප්‍රධාන නාලිකා ටික අනේ මේ කැමරා ටික අටවගෙන මෙන්න මේ හොරෙන් සල්ලි ගන්න වැඩේ ගහන්න ගයි මේක පොම්ප කරුට හැර ගාලියක් කමන්නේ ඌද්දන ගන්න බෑ මේ බලු වැඩේ නොකර ඉන්න ඈ උත්තර ගන්න බල වැඩ කරන්න මේ අසාධාරණ වැඩ මේ වැඩේ කරන්න දෙන්න බෑ අනිත් පැත්තෙන් ත්‍රිවිල් මාපියාව සමහර දින හොඳ ත්‍රිවිල් තිරව රියදුරු සමහර ඉන්නවා තනි කරම මේ පට්ට පජාති රස්තියාදු ත්‍රිවිල් කාර සෙට් එක ඔය තීරවද හංගම් දින මරගාන උන් කට්ටිය පහු කාලේ යව්වා දොලවත්ත මේ මොකද්ද පාර්ලිමේන්තුවේ ගිහින් මර දොලවත්තද ප්‍රේමනාසි දොලවත්ත යව්වා සත්‍යයේ හඬ කියලා ත්‍රිවිල් කට්ටිය එකතු කරලා බුදු අම්මේ අර මහින්ද රාජපක්ෂ නඩුවට පෙනී තිබු ලෝය හරි මේ 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 නඩුවට පෙනී හිටපු ලෝය මු පාර්ලිමේන්තුවේ යවුවනේ
හරි ගියේ ත්‍රිවිල් අහන්න බයි ගන්න මොකද්ද කරේ තීරෝද කර්මාන්ත උන්නේ තන හදාර නෑ ත්‍රිවිල් වල අර ඩිග්‍රී අර ඩෙකරේෂන් දාන කැලිටි කර තහනම් කර දුන්නා ඒක ගේන්න අවසර දුන්නා අඩු ගානේ තීරෝ රියතුන්ට වතුර බෝතලයක් දීපන් මේ යනකම විදවුණි වගේ බොන්න එහෙම කරෙත් නෑ මේ ත්‍රිවිල් වල මාපියාවක් තියෙනවා අද ත්‍රිවිල් ගාතු අඩු කරලා දෙනවා 100 රුපියා 100 රුපියා 80යි මේ අද මං එනකොට එනවා 120ක් ගහලා දෙනවා ඊයේ ඊයේ කොට්ටාවේ දෙනවා 120 මීටරේ එතන ඒ නිසා කරුණා කළා මේ තීරෝද රත මාපියාව මේ ත්‍රිරෝ රියදුරු අයින්සක මගියා කූරන් කණේකට මේ සංගම් වලට කරන්න බැරි කාර්යභාරයක් අපි ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය හරහා ඉදිරි සතිය තුල අනිවාර්යෙන් ක්‍රියාත්මක කරන අදාළ ආයතන වලට ගිහිල්ලා අපි එනවා තීරෝද නියාමනය කරන්න හැදුවා ඒක දැන් කෙරෙන්නේ ඒ නිසා ලංකාවේ සෑම තැනකම ත්‍රිවිල් වල මීටර හයි කරන්න ඕන ත්‍රිවිල් වල හයර් දෙනව නම් අනිවාර්යයෙන්ම ටැක්සි බෝඩ් එක තියෙන්න ඕන ඒව වෙන්නේ නැත්නම් ඒ සම්බන්ධ සභාවට තමයි නියාමනය තියෙන්නේ මගියර කම්ප්ලීට් කරන්න තැනක් නැහැ අද ත්‍රිවිල් වල විනයනේ යනකම සිගරට් එක ගහන් යන්නේ කකුල් දෙක ඩෑෂ්බෝඩ් එකට දිහා යන්නේ යන මගියා මොනෑම් මොදයක් වුණත් වැඩිපුර සල්ලි ගන්නවා හොර මීටර තියෙන්නේ හරි ඉතින් මේ මොන සාහනේ දිනුවත් කරන්නේ මගියට මේ කියන්නේ නැත්නම් වැඩපිළික් නැහැ ඒ නිසා වහාම තීරෝදරත නියාමනයක් කරන්න ඕන රස්ත්‍යාදු ත්‍රිවිල් කාර්යයන්ට කනට ගහලා මුංගේ දවන්න ඕන විනයගරු මේක හදන්න ඕනේ මේක මේක තුමේ කරන්න බෑ අයින්ස මිනිස්සු අපි මේ පක්ෂයක් තුල එකතු කතා කරන්නේ රටේ පොදු ජනතාවගේ ප්‍රශ්න මේව කවුරුත් කතා කරන්නේ ඔය සජිත් ප්‍රේමදාසවත් අනුර කුමාර මහත්තයවත් මේව කතා කරන්නේ නැහැ. ඇයි? ඡන්ද අහිමි වෙනවා. අපේ ඡන්ද අහිමිවක් නැක් නෑ. අපි කතා කරන්නේ මිනිසුන්ගේ ප්‍රශ්න. ඒ ඉඳා. ඒක අනිත් පැත්තේ මේ වන විට දකුණු පළාත කේන්ද්‍ර කරලා තියෙන ප්‍රධාන ගැත් තමයි ආර්ථික බෝත් තමයි කුරුඳු. අද වෙනකොට කුරුඳු දැඩි මාපියාවක් තිබෙනවා. අහිංසක මිනිස්සු දැන් මේ අලුත් අවුරු උදා වෙන තමන් ඉඳ මෙතන කුරුඳු ටික දැන් තලනවා. මේ තලන කුරුඳු ටික මුදලාලි කරන්ගෙන් පස්සේ මුදලාලි දෙන්නේ තැලුම් කුලිය විතරයි ඉතුරු ටික පාසෙ දෙන්නම් කියනවා. ඇයි එහෙම කරන්නේ? අද ලංකාවේ කුරුඳු අපනයන කරන්නේ නැද්ද? මේව හොයන්නේ නැද්ද? ජනාධිපතිතුමා කොග්ගල හෝටලෙට නොව ගියා වගේ ඊයේ ඔබතුමා දැන් යන්න මේ 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 ප්‍රශ්නේ බලන්න කුරුඳු ගොවියන්ගේ ප්‍රශ්නය. ඔය දකුණු පළාතේ ඉන්නේ මැටිමෝල් ඇමතිවරු වහා මේව අවධානය යොමු කරපළ බලා. හරිද? අයින්සක මිනිස්සු කුරුඳු ගා තැළුවෙන් පස්සේ ගෙදරට එන මුදලාලි දෙන්නේ තැළුම් කුලිය විතරයි මුදලාලිගෙන් ගන්න කම්පැනිකාරයා දෙන්නේ තැළුම් කුලිය ඉතුරු මුදල මුන් තියා ගන්න. පස්සේ දෙන්නම් කියලා. මොකද මේ වැඩේ? මේ තුලින් 4500 කුරුඳු කිලෝක අද රුපියල් 3000 වැඩිලා 3000 වැඩිලා කුරුඳු කියන්නේ මේ රටේ ප්‍රධාන ආර්ථික භෝගය. ඒතර මේ කුරුඳු මේ මේ නෙමෙයි මාපියාව අයින්සක කුරුඳු ඉඳන් හිමියන්ට අහිමි වෙන්නවා තනිකර බරපතල අසාධාරණයක් මේ සම්බන්ධ අවධානය කරන්න ඕන. ඒ එක්කම විත්තරේ ප්‍රශ්නය. අපි විත්තරේ ප්‍රශ්නේ විසඳනවා සවුදා. අපි යනවා සවුදා කුලියා පිටියේ විත්තර පාන් ටික බලන්න. අපි ගෞරවනීය මාධ්‍යත් ආරාධනා කරනවා කුලියා පිටියේ ඉන්න මාධ්‍යවේදීන් එතන සම්බන්ධ කරන්න. අපි කොළඹිනුත් අපේ ජනමාධ්‍යවේදීන් පත්තරවල සහ මේ මේ YouTube නාලිකාවල ඉන්න මාධ්‍යවේදීන් අපි එක්ක යනවා. අපි ගිහිල්ලා මේ විත්තර ප්‍රශ්නය අපි රට හෙලි කරනවා. දැන් විත්තර සංගම් එන්න කිව්වනේ ප්‍රසිද්ධ සංවාදයකට මැතිඅමතුරුන්ට බලන්න කියලා. ආවේ නැහැනේ. අපි යනවා. අපි මේ මැදිහත්වෙච්ච කට්ටිය අපි යනවා. අපි ගිහිල්ලා මේ ප්‍රශ්නේ බලනවා. බලලා මොකද්ද කියන්නේ අපි රටට කියනවා. එහෙම නැතුව මේ ආනෙනික විත්තර කතන්දරය අපි තවදුරටත් ඉස්සරහට ගෙනියන්න දෙන්නේ නැහැ. මේක තනිකර පට්ටපල් ප්‍රෝඩාවක් මුන් මේ සාක්කුවර සල්ලි දාගන්න මේ කියෙම ගහන්නේ. විත්තර පිළිබඳව ප්‍රශ්නය ආවේ පාරිභෝගිකයන්ට. පාරිභෝගිකය පෝෂණය සම්බන්ධව. මන්ද පෝෂණය සම්බන්ධව. බුදුම්මේ එහෙම තමයි කිව්වේ. දැන් මුන් විත්තර කියලා දෙන්නේ කේක් හදන්නයි වණ්ඩු හදන්නයි අලප හදන්නයි. හරි විත්තර කියලා. තව වෙනා විත්තර දියරයක්. ඒක කියන්නේ පස්සපැත්ත හොදන්නද? ඒ විතර දියනේ එහෙම නම් ඒ විතර දියනේ 1000 ගණක් මිල අඩු කරපන්කො බල කේක් වල බිල ඒ නිසා මේ මහා පරිමාණ බේකරි කාර්යයන්ටයි බිස්කට් කම්පැනි කාර්යයන්ටයි මේ 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 ක්‍රියාවලිය හරහා ඒගොල්ලෝ දැන් මේ වැඩේ කරන නිසා බිස්කට් කෑමක් නවත්තනවා අපි කේක් කෑමක් නවත්තනවා පාරිභෝගිකයන්ට කියනවා මේ වැඩේ නවත්තන්නේ මොකද මේ කරන්නේ තනිකර බලු වැඩ අපි කියන පුළුවන් නම් විතර ඇමතිද ඔය ගෙනාවු ඔය එස්ටිසි සභාපති එයා ඉන්නේ යකඩ ගෙන්නන්න මේ අපි ඉදිකිරීම සංගමයේ අවශ්‍ය බඩු ගෙන්නන්න තමයි එස්ටිසි එක තියෙන්නේ දැන් මෙයා කා විතරක් ගෙන්නනවා විතර පිට විශේෂඥ දැන් එස්ටි සභාපති හරි මුන් මෙතන ගහන අසීතාර ගහිල්ලක් ගහනවා අපි මේකට විරුද්ධයි මේ පෙරිබල අපි රට හෙලි කරනවා අපි කියන පුළුවන් නම් දැන් අපි දැක්කේ උපුල් රෝහණ PHI විතර කන්ටේනර් දෙක විතරම හොඳයි නෝ ගිය සතියේ උපුල් රෝහණ හිටියේ කඩවල ලස්සේ චොක්ලට් චෙක් කරනවා ආනේ චොක්ලට් එක දවසයි නිවුස් එක ඉවරයි චොක්ලට් කම්පැනි කාර්යම කරා සතුරු කරා ප්‍රශ්න ඉවරයි අපි අහන උපුල් රෝහණගෙන් දැන් ඒ චොක්ලට් වෙනද පොල් දුන්නේ නැද්ද උපුල් රෝහණල ගිහලා හොයමු PHI හොයමු ගිහ හොල් ටික නැද්ද එහෙනම් PHI ද හෙදි ගලව ගන්න අපිට කියලා අපේ හෝටල් වල හැමදාම අපි අපිරිසිදුයි කියලා අපේ හෝටල් වල පිටිපස්සට පැත්තට නැහැ PHI ලා කැෂියර් එක ගාවට එනවා ලියුම් කර ගන්නව යනවා පුළුවන් නැහැ කියන පුල් රෝහල උපුල් රෝහල කියන්නේ පුට්සිතෙන් ජරාව ගන්නවද නැද්ද
පුට්සිරි දෙනවා කට් පුට් කියලා අර එළවලු කුණු මෙච්ච කෑලි කෑලි කපලා හරිද අපි ඒක කියෙන් පස්සේ වල්ලන්නේ ඇයි පුට්සිරිය උපුල් රෝහන් ලගේ සංවස්සර වල නෙළුම් පොකුණ ගන්න වියදම් කරනවා අපි ගාව තියෙන ෆොටෝ පුට්සිරියේ බැනර් දාලා පීඑච් ඇයලා තමන්ගේ සංවස්සර සමරන එතකොට පුට්සිරිය කිල්ලර අල්ලන්නේ අරව පුට්සිරියේ තියෙන ඔර සුබිල සංකේත තියෙන සීනික වලංකර මං ඊයේ සේලි කරා කොහොමද මේකළු කී අල්ලන්නේ අල්ලන්න පුළද අල්ලන්න බෑ ඇයි හේතුව ඒගොල්ලෝ මේගොල්ලෝ පෝෂණය කරනවා වගකීමෙන් කියන්නේ පුළුවන් නම් දාන්න නඩු අපි කරකවන සීසීටි කැමරා අපේ හෝටල් වල කැෂියර් එක ගාව මාස තුනක් ආපස්සට බලතැයි කොහමද කුකුල් පළුවයි ගෑනට මේකයි අරවයි මේවයි ওই මහත්තුරු රංජන ආකාරය ඒ නිසා අපි පුරවන්නට කියනවා ආනෙනික පිටර වලින් ඔයාට කොමිෂන් එකක් ආවද ඔයා එකපාරට එහෙම කියන්න අපි කියනවා කට්ටියටම ආනෙනික පිටරේ තරහදි තියලා කිරලා පෙන්නන්න ග්‍රෑම් කීයක් තියනවද කියලා පිටරේ එතන ප්‍රශ්න ඉවරයි. ඒ ඒ කතා බලන්න පෙන්නන්න. ඒ නිසා අපි කුලියා පිට යනවා ගෞරවණීය මාත්‍ර ආරාධනා කරනවා අපි සෞද දිනේ දෙන්න අපිත් එක්ක කුලියා පිට යමු. මේ ප්‍රශ්නේ ඇත්ත කතාව මේ රටේ හෙලිගරමු කියන මතක් කරනවා. අනිත් පැත්තෙන් ආණ්ඩුවට කියනවා අපි සූදානම් භාණ්ඩ වල මිල අඩුවීමේ වාසිය ජනතාව ලබා දෙන්න. කිරිතේක රුපියල් 90 ගුවා 90 කරන්න පාරිභෝධික ගුවා පාරිභෝධික තාය වැඩි කරේ නැහැ. ඒ නිසා මේ වැඩේ වහාම භාණ්ඩ වලට මිල නියාමනයක් දාන්න නියාමනයක් දාලා ක්‍රියාත්මක වැඩපිළිවෙල හදන්න ඒ සාහනේ මිනිසුන් දිහාවේ ඒකට වැඩපිළිවෙල මෙලොගව නැහැ ඒ නිසා අපිට ආහාර ගන්න අඩු කරා කියලා ජනප්‍රියෙන්න පුළුවන් ප්‍රවෘත්තියක් හදාන්න පුළුවන් ඒක මිනිස්සු අතර යන්නේ නැත්නම් වැඩක් නැහැ ඒ නිසා අපි සූදානම් ආහාර වල මිල අඩු කරන්න රජ වැඩපිළිවෙල හදන්න අන්නේ දාට අපි මේ මිල සාහනේ සමත්ත පරිවර්තන අනුන් දෙනවා කියන මතක් කරමින් බොහොම ස්තුති ගෞරවනීය මාධ්‍යයට මට පාරිභෝධිකාරියේ සභාපතිකම් මං ඉල්ලුවනේ මට පාරිභෝධික සභාපතිකම දුන්නා නම් මම මේ කළු කඩ කාර්යය ටික සතියෙන් බිම් වට්ටනවා ඒ සාහනේ මම පරිබරන් දෙනවා මෙච්චර කියන කතාව රටේ නීති නෑ අපි තමයි දැන් නීති හතර අරන් දෙන්න වෙලා තියෙන්නේ හරි ඩීසල් වලට ලංකාවට කැමිලක් තියෙනවා පෙට්‍රල් වලට කැමිලක් තියෙනවා භූමි තෙල් වලට කැමිලක් තියෙනවා ගෑස් වලට කැමිලක් තියෙනවා ගිනි පෙට්ටිය වලට කැමිලක් තියෙනවා ඇයි මේ රටේ කිරිතේ කරේ ප්ලේන්ටේ බත් පැකට්ටේ පාංගිඩිය රෝස් පාංගිඩිය මාළු පාංගිඩිය මිලක් දාන්න බැරි ඒ නිසා මිනිස්සු හූරං ගන්න එක නවත්තන්න ආණ්ඩුවට කොන්දක් තියෙන්න ඕන අමතර කොන්දක් තියෙන්න ඕන මුන් මේ වැඩ කරන්නේ නැහැ මුන් කරන්නේ කොමිෂන් ගන්න කොමිස් ගන්න බැංකු ගිණුම් ප්‍රෝ ගන්න ප්‍රොජෙක්ට් වලට විතරයි මේගොල්ලෝ යන්නේ අර පාරිභෝගික ආරක්ෂක වැඩ පිළිවෙල ගියොත් තමන්ගේ ගජ මිතුරු ව්‍යාපාරිකට සම්පූර්ණ ඒ දඩ අහු වෙනවා නෑ බලේ නෑ මට දැන් මට කියත හැකි මෙච්චර අඩු කරන්නේ නැහැ කියලා අඩු කරයි කියලා ක්‍රියාත්මක වෙන්නේ නැහනේ ඒ කියන්නේ හෝටල් කරන කට්ටියනෝ සජබේ කට්ටිය තව කට්ටියක් ඉන්නේ ජවිපේ කට්ටිය තව ඉන්න එක එක දේශපාලන පක්ෂ ඔලු විදියන් තමයි හොරකාරු ඉන්නේ උන් කැමතිනේ මේ සාහනේ දෙන්නේ මොකද ආණ්ඩුව අපාදාපත් කරන මේගොල්ලන්ට ඕන ඉන්න කොයි අප්පාම එක නීතියයි කියලා මෙන්න මේක තමයි කැසට් කරා නම් ඔය කට්ටිය දෙන්නේ නැනෝ ඒ වැඩේ කරන්නේ නැනේ ආණ්ඩුව ඒක වෙලා තියෙන්නේ අපි අපි දුන් අපි සාහන දෙන්න කැමති ආණ්ඩුව ජනතාවට කරන් දෙන්න කැමති නෑ ඒක තමයි ප්‍රශ්නේ බෑ 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 නීතියක් කැටේ ක්‍රියාත්මක වෙන දිනපතා දාන්න ඕන ටීවී එකේ අද මිල හෙට මිල මෙහෙම කියලා. ඒතර ප්‍රශ්න වැඩයි. හරි. ඒ වගේම ඊයේ අරවක් තියෙනවා මේ නියාමක දේශ. ඔව්. මාලා මම එහෙම කියනනේ හරල්ලි හොස්පිටල් වල බලන්න හොස්පිටල් එකක් ගියේ අපි. ඔව්. තමරවල ගියද අපි ගියේ. ඔව්. ඊයේ කරපුවට ඒතකොට මාලා ගහලා වන්නන්න ඕන. ගහලා වන්නන්න ඉලෝ ඉලෝ ගහලා වන්නන්න ඕන. මේ රටේ ගෑස් නැතුව ලයිට් නැතුව කන නැතුව පුදුමාකාර අර්බුදයක ඉඳලා උගත්තු වියත්තු බුද්ධ පුත්තු සියලු දෙනා හිටපු ආණ්ඩුව මේ දේවල් කරගන්න බැරි වෙලේ වෙල නැතු ඉද්දී පරිද අරගලයක් නිර්මාණ ඔය මිරිහානේ ඔය ඊයේ හිටපු එක අප්පුවාම එන කිටියේ නෑ එදා මිරිහානේ වැඩේට මිරිහානේ වැඩේ දා මේ සංවිධානය කරේ මහීමෙන්ඩිස් අදන් සජබේ විද්වත් මණ්ඩලෙ ඉන්නේ මට තමයි මුලින් මැසේජ් එක අසල සම්බන්ධ වෙන්නේ කියලා මම නිරුක්ෂට චිරන්තට ওই කට්ටියට මම තමයි යවි මට යන්නේ බැරුනේ දා හරි ඔය ඊයේ කතා කර රගපු එකෙක්වත් නැහැ ඒ නිසා අපි එක්ක කියනවා පොලිසියේ තියෙන නීති ආරක්ෂා කර පොලිසිය අඩුපාඩුකම් තියෙනවා ඔය එක එකා ඇවිල්ලා රවුල් දාගෙන කණ්ණාඩි පොළු දාගෙන ඇවිල්ලා මේ පොලිසියල හරීම තර්ජන කරන අපි අහන ත්‍රිආනලස් මහත්තයාගේ පක්ෂෙන් චන්දිල්ලන් හින්දා දනිස්සලි පොලිසියෙන් ඇඟිලි දික් කරන්න කියන එක අපි අහන එක දනිෂ් අලි ත්‍රිදානලස්ගේ පක්ෂයෙන් ටැප් එකෙන් චන්දිල නෝනේ. ඒතර ත්‍රිදානලස් තමයි දැන් පොලිසිය බාර ඇමති. ඒතර ඒ පවර් අරගෙන දනිෂ් අලි කියලා පොලිසියෙන් මේ ඇඟිලි දික් කරන්නේ. පොලිසිය මොන දානම් අපහාතපත් කරලා දී අපි දැක්කනේ. එහෙනම් කන්න පැලන ගහන ලෝකු සීරු දිනාටම. ඒක පොලිමර තියලා. මේ රට දැන් හදන හදන මොහොතක. හරිද? කපා කපා කියන පා. මොනද මුන් කරදේ? මුන් කපා කපා කියලා ජකට වඩා කපා ගියා. කර්මකලොක් නෑනේ මේ රටේ. මුන්ට තුනේ පාරිභෝග පණ ශක්තිමත් කරන්න. ආහාර පණ ශක්තිමත් කරන්න. අද මොකද කරේ? ගමේ ගොඩේ කොල්ල ටික අන්න 5000 කට අරන් යන නඩු වලට. අර ගිවල් පුච්ච පොඩ. ගිවල් පුච්ච පොඩ කෝටි යන හම්බෙලා අර පොඩි තිල් පැල මන්දිර හදන් අපි දන්න අපේ පොදේ මන්තිවර ගියක් උඩු කරා. අන්න ගහලා පුතේ තට්ටු පහඩගේ.
හරි කවුද හැදලා දුන්නේ කවුද හැදලා දුන්නේ දමිතක් කියලා අරක් කියලා මේක් කියලා මෙහෙම කරා අර එහෙම කරා ඒගොල්ලෝ එක එක වේදිකාව වලට ගියා ගම්වල කොළ දැන් උසාවි ගාන යනවා අර ගෙවල් පුච්චන නඩුවට සල්ලි ගාන අද අප්පුඩි ගහ නීතිඥොත් නැහැ කවුරුත් නැහැ ඒගොල්ලන්ට ඒගොල්ලෝ කියනවා ගියම් 5000ක් සාක්කුව දාගෙන නීති මහත්තයා නඩුවට මෙහෙ ඉන්න යනවා දැන් 5000 දෙන කවුද 5000 දෙන කවුද ඈ අර කොළමින්ද මොරාගල පට්ටියද ඒ නිසා දැන් අරගල වැඩක් නැහැ ඔය ඇවිල්ලා තියෙන ප්‍රතිරූප හදන අරගල ඕවා හරිද අරගලේ ආරම්භ කරලා අපි ගෑස් සිලින්ඩර් කඩ ගත්තේ අපි තමයි කරන්න ඕනේ දෙක කරේ අපි ඔතන අරගෙන අයින් වුණේ දේශපාලන පක්ෂ ඔතන බැහැලා ගේම් එක ගහපින්න ඒ නිසා මේ බොරු වැඩ කරන හදන්න එපා පොලිසියට හමුදාවට තමගේ රාජකාරී කරන්න දෙන්න ඕනේ ඒකට යම් කෙනෙක් මේක ඒ රාජකාරී අවහිර කරනවා නම් අනිවාර්යයෙන්ම නීති ක්‍රියාත්මක කරන්න ඕනේ ලක් දෙරන පුවතකට එහා ගිය රටගෙන කෙකුමක්